इदिरि महमतिवरण इलाख करगणमीन जातिक जनबल वेगे संविधान कले त्रिकुणामले दिस्ट्रिक जनरलिय पेवत्तुने जनाधिपति अनुर कुमार दिसानायक महतागे प्रधानत्वेन इदिसल्ला पत्वेच्च जनाधिपतोरु प्रभु जनतावेनुन तम पेनहिति एनिसा एगोल्लो उत्तुमानन लवुना श्रीमतानन लवुना अतिगरु लवुना मंत्रीवरु एमतिवरु होरु तक्कडि मेरेयो सल्लालियो बारकारयो पार्लिमेंटे पुटुसला गहनो कुनु हरप कियनो कथानायक पुटुवे मिरिस्कुडु अक्करनो औंद पार्लिमेंटो ඉන්නෝන මිනිස්සු සා හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගත්ත වාගෙම අපි අපේ පන්තියෙන් හොඳ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් කරගන්න ඕන අන්නේන නොවැම්බර් මාසේ 14 යනු පාර්ලිමේන්තුව සුද්ධ කිරීමේ ලංකාවේ විශාලතම ශ්‍රමදානය ලෑස්තිද නැද්ද හැබැයි එක සතුටක් තියෙනවා පාර්ලිමේන්තුවේ 62ක්ම මේ සැරේ පාර්ලිමේන්තුවට ඉල්ලන්නේ නැහැ මේ ළඟදී උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂක නායකයෙක් මට කිව්වා ඊළඟ ආණ්ඩුවට ඒගොල්ලෝ එකතු වෙන්න කැමතියි ඒගොල්ලෝ ආණ්ඩුවට එකතු වෙන්නේ නැතත් උතුරේ දෙමළ ජනතාව එකතු වෙලා ඉවරයි කිව්වා ආණ්ඩුව එනිසා බෙදුණු යුගයේ අවසන් සමගයේ යුගයේ පටන් ගන්න ආණ්ඩුව හදමු සමගයේ සඳහා බාධා කරන සමහර නීතිමය කරුණු තියෙනවා නම් අපි ඒවා වෙනස් කරන්නම් ඒ පළාත්වල ජනතාවට තමගේ ප්‍රදේශ සඳහා අවශ්‍ය වෙන දේශපාලන බලය අපි ලබා දෙන්නම් මුහුදෙන්න මාස්‍ය සම්පත් අපි නෙලා ගැනීම සඳහා වැඩපිළිවෙළ හදන්න ඕන ඒකේ ආරම්භයක් ලෙස මේ මාසේ ඉඳන් ඉන්ධන සානාධාරයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා එක බෝට්ටුවක් ගොඩ බිම තියන්න එපා මාස්‍ය සම්පත් නෙලන්න මෙරට හදන්න කන්තලේ මා සීනි ෆැක්ටරිය උපසංස්කරණය කරනවා දැනට අපි එතන අක්කර 11000 ෆැක්ටරිය පටන් ගන්නකම් අතිරේක භෝග වගා කරන්න වාර්ෂික බලපත්‍රයක් දෙන්නම් එක බිමක් පුරන් වෙන්න දෙන්න එපා මම ලංකාවේ ප්‍රධාන හාල් මුල් ලිමියන් හම්බු. රටේ හාල් ලිගයක් නැහැ. මෙයා දන්නේ કૃતિમ හාල් ලිගයක්. අපි ඒගොල්ලන්ට දැනුම් දුන්නා. මෝල් ලිමියන් අපි අවබෝධයෙන් වැඩ කරනවද නීතියට වැඩ කරනවද? අපි පළමු කැපැත්ත අවබෝධයෙන් වැඩ කරන්නේ. හැබැයි කවුරු වර කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්න ලෑස්ති නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්ති. කඩේ හාල් ලිගයක් තිබ්බට රටේ හාල් ලිගයක් නැහැ. ඒ නිසා සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන හාල් ලැර වෙන එක හාල් ලැටයක් පිටරටින් ආනයන කරන්නේ නැහැ. ඔබ වගා කරන්න. අපි උන්න ආරම්භයක් ලෙස හෙක්ටයාරයකට දීපු රුපියල් 15000 පොර සානාධාරය 25000 දක්වා වැඩි කරා. අපි එතනින් අතර වෙන්නේ නැහැ. විශ්‍රාමිකයන්ගේ වැටුප මේ මාසයේ සිට අතිරේක රුපියල් 3000 වැඩි කරා. පෙබරවාරි හෝ මාර්තු මාසයේ අපි අයවැයලයකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප පැඩිගිරීම, දරුවන්ට උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබා දීම, මේ සියල්ල සැලසුම් කරලා වැඩි හිටි දීමනාව මේ ආදි දේවල් අපි වැඩි කරන්න සැලසුම් කරා. හැබැයි එකක් මතක තියාගන්න. මේ දීමනාවන් ජීවිත කාලෙම ගන්න බලාපොරොත්තු වෙන්න එපා. රට හදලා ආර්ථික ප්‍රතිලාභ තමුන්වහන්සේලාට එනකම් තමුන්වහන්සේලා බලා ගන්න එක අපේ වගකීම. ලෝකයේ විශේෂ තත්ත්වයක් ඇති උනේ නැත්නම් 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයන් එන වසර බවට අපි පත් කරා. සැලසුම් හදලා තිබෙන්නේ. ඒතර කට්ටිය සීනමවනවා මාස 3යි මාස 6යි මතක තියාගන්න. අපි මේ බලේ යලි අත්තරින්නේ මේ රට ගොඩනැගීමේ අනතුරුව පමණයි. සමහර අය වංචනිකන දඬුවම් තාම නැද්ද කියලා අහන. හැබැයි සිතා සිරවට හැංගෙන්න බෑ මුදි. නියමිත පරිදි නඩුවක් ගොනු කරලා දඬුවමක් ලබා දිය හැකි ආකාරයේ පරීක්ෂණ කිරීම සඳහා අපි උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. ඔයගලන්ට අපි වැඩේ කරලා පෙන්නන්නම්.